අයිබෝන් මෙහුම්මි ත්‍රවීමගේ YouTube නාලිකාවට අදත්තයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකේදි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලට මෙහුම් වලදී වැදගත් වෙන තවත් ලේසියෙන්ම කරගන්න පුළුවන් වටිනා මෙහුම් පාඩමක්. සාක්කුවක් මහ ගන්න තවත් ලේසිම ලේසි ක්‍රමයක් තමයි මම ඔයාලට අදත් වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මේ වගේ මම මුලින්ම රෙදි කොටසක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ සාක්කුව මසා ගැනීම සඳහා අවශ්‍ය වෙන තවත් එකම සමාන රෙදි කොටස් දෙකක් අරගෙන තියෙනවා. මීට කලින් මේ channel එකේ මම සාක්කු මහන වීඩියෝ ගොඩක් කරලා තිබුණත් ඔයාලට මේ වීඩියෝ එක එහෙම වීඩියෝ එකටම වඩා වෙනස් විදිහකට වරට ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිහක් වෙයි. ඉතින් මේ වගේ අවශ්‍ය වෙන රෙදි කොටස් ටික අපි සූදානම් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි සාක්කුව අල්ලා ගැනීම සඳහා ගත්ත රෙදි කොටස මුලින්ම අරගන්නවා. ඉතින් ඔයාලා කලිසමක් වගේ කරගන්නවා නම් ඔයාලා මේ කලිසමේ ඔයාලා මහගත්ත කලිසම් කොටස තමයි මේ අරගෙන තියෙන්නේ. මම අද ඔයාලට සාක්කුව මහන්න විතරක් කියලා දෙන්න නිසා මේ විදිහේ රෙදි කොටසක් පුංචියට අරගත්තට ඔයාලා ලොකු ඇඳුමක් මහගනින්දි මේ විදිහේ ලොකු රෙදි කොටස තමයි මුලින්ම තියාගන්න ඕනේ හොඳ පිට උඩට හිටින විදිහට. ඊට පස්සේ අපි මේ සාක්කුව මහ ගන්න රෙදි කොටස් දෙකෙන් එක කොටසක් මේ විදිහට අරගෙන අපි ඒ තියාගත්ත මුලින් තියාගත්ත රෙදි කොටස උඩ හොඳ පිටට හිටින විදිහට තියාගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කෙළවරේ ඉඳලා අපි ලකුණු කරගන්නවා. මම නම් අද අඟල් 3ක වගේ ප්‍රමාණයක් ලකුණු කරගත්තා. නමුත් ඔයාලට අඟල් 2කමාරක් වුණත් ලකුණු කරගන්න පුළුවන් මේ විදිහට. ඉහලින්ම අඟල් 3ක් ලකුණු කරගත්තා. ඊට පස්සේ පහලටත් මම අඟල් 3ක ප්‍රමාණයක් තමයි අද ලකුණු කරගත්තේ. ඒ විදිහට ලකුණු කරගෙන මම වක්‍රාකාර හැඩයක් ඇඳ ගන්නවා මේ වගේ. ඒ විදිහට හැඩය ඇඳගත්තට පස්සේ අපිට ඒ කොටස මහ ගන්න තමයි තියෙන්නේ. අද මම මේ ඇඳගත්තු රේඛාව දිගේම තමයි මහ ගන්න. ඉතින් ඔයාලත් ඒ වගේ රේඛාව දිගේම මහගෙන යන්න. ඒ විදිහට කෙළවරට මහගත්තට පස්සේ ඊළඟට මේ මම පෙන්නන විදිහට මේක කපා ගන්න ඕනේ. මේක කපා ගනිද්දී අපි ඇඳගත්තු රේඛාව දිගේ කපා ගන්නේ නැතිව මේ නූල් පාර කැපෙන්නේ නැති වෙන්න අඟල් කාලක් වගේ ඉඩක් තියාගෙන තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ වටේටම කට්මක් දාගෙන අපිට පුළුවන් මේක අනිත් පැත්තට හරවගෙන මහ ගන්න. ඒ විදිහට හරව ගද්දී අපි ඒ සාක්කු කොටස අපි මහ ගන්න රෙදි කොටස පැත්තට තමයි මේ මෝට්ටුව තියා ගන්න ඕනේ. ඒ විදිහට මෝට්ටුව ඒ පැත්තට හරවලා තියාගෙන මේ විදිහට මහගෙන යනවා. මහගෙන ගිහිල්ලා අපිට පුළුවන් මේ පැත්තට ඇතුළට මේ සාක්කු කොටස හරවාගෙන නැවත වතාවක් නූල් පාරක් ගහගන්න අඟල් කාලක් වගේ දුරකින් ඒක මහගත්තාම ප්‍රමාණවත් වෙනවා. එතකොට අපිට මෙන්න මේ වගේ තමයි ඒක දකින්න තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සාක්කුව සඳහා ගත්ත අනිත් රෙදි කොටසත් අරගෙන මේ විදිහට යටින් තියාගෙන මෙන්න මේ මම පෙන්වන ආකාරයට මහගන්න. මුලින්ම මෙතනින් පටන්ගෙන පහළ දක්වා මහගන්න ඕනේ. ඊට පසුව මේ උඩ කොටස මහගන්න ඕනේ. ඒ කොටස් දෙකේ විදිහට හරි ගානටම කොටස් තුනම එකට හිටින විදිහට තියාගෙන මුලින්ම මහගන්නවා. ඊට පස්සේ අපිට සාක්කුවේ ඇතුල් කොටස තමයි මහගන්න තියෙන්නේ. ඒ සඳහා අපි මේ විදිහට මේ කොටස උඩට හරවගෙන මේ වගේ හැඩය එන විදිහට මේ කොටස මහගන්න පුළුවන් අපිට. මම මෙතනින් වක්‍රාකාර කරලා මහගත්තා. ඊට පසුව අපිට මේ කොටස මහගත්ත කොටස මෙන්න මේ හැඩයට කපා ගන්න පුළුවන්. ඒ කොටසත් ඒ විදිහට මහගෙන හොඳ පිට පැත්තට හරවගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි දකින්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනව ඇති ගොඩාක් ඉක්මනින් ගොඩක් ලේසියෙන් මේ සාක්කුව අපි මහගත්තා කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා මහගන්න කලිසමක එහෙම නැත්නම් ස්කර්ට් එකක උනත් මේ විදිහට අංශේ පැත්තෙන් ලස්සනට සාක්කුවක් මහගන්න ගොඩාක් ලේසි ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඔයා මගේ වීඩියෝ හැමදාම බලන කෙනෙක් නම් ඔයා මගේ channel එකේ මීට කලින් දාපු වීඩියෝත් බලලා ඇති. එහෙම නැතුව ඔයා අලුතෙන්ම මගේ channel එකට එකතු වෙන කෙනෙක් නම් subscribe කරලා old button එකක් press කරලා තියාගන්න. ඒ වගේම මම මීට කලින් කරලා තියෙන වීඩියෝත් බලන්න මගේ channel එකට ගිහිල්ලා ඔයාලට මහොම් අතින් ගොඩාක් වැදගත් වෙන වීඩියෝ විශාල ප්‍රමාණයක් channel එකේ තියෙනවා. ඒ වගේම ආධුනික මහොම් පාඩම්, කලිසම් වර්ග, සාය වර්ග ඒ වගේ playlist යටතේ වෙන වෙනම වර්ග කරලා තියෙන නිසා ඔයාලට සර්ච් කරලා ඒක වෙන වෙනම හොයාගෙන බලන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ සියලු මෙහොම් පාඩම් වෙන වෙනම හොයාගෙන අධ්‍යයනය කරගන්න පුළුවන් නිසා පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ පුංචිම පුංචි වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. ඔයාලා මේ දේවල් බලලා නිකන් ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ දේවල් ඔයාලා ගෙදර තියෙන පරණ රෙදි කොටසක් හරි අරගෙන මහන්න පුරුදු වෙන්න. ඉතින් එහෙනම් මම ආදරේ ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න.